මගේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකේ ටිකක් වෙනස් දෙයක් තමයි ඔයාලත් එක්ක බෙදාගන්න හදන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මගේ වීඩියෝස් එක එකතු වෙලා හිටියාය නම් මම ජොබ් එකක් කලින් කරේ නැහැ කියලා. ඒ කියන්නේ මම ජොබ් එකක් කරලා ජොබ් එකෙන් නතර වෙලා හිටියේ. ඉතින් මේ ළඟදී මම ආයෙම අලුත් ජොබ් එකක් ස්ටාර්ට් කරා. ඉතින් මගේ අලුත් ජොබ් එකේ මං වැඩ කරන පැය ගාන ඒ දවස කොහොමද ගෙවෙන්නේ කියලා තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්න හදන්නේ. දැන් වෙලාව උදේ 6:45 වගේ ඇති. ඔෆිස් යන දවසට නම් ඉතින් මං සාමාන්‍යයෙන් 5:00 වගේ උදේට නැගිටිනවා. ඒ නැගිටලා කෑම හදලා, ගෙවල් අස් කරලා, ඊට පස්සේ වොෂ් එකක් දාගෙන මමත් ලෑස්ති වෙලා තමයි ඔෆිස් යන්නේ. ඉතින් හස්බන්ඩ් තාම මේ දවස්වල වර්ක් ෆ්‍රොම් හෝම්. ඉතින් ඒක නිසා එයාට කන්න ගෙදර ලෑස්ති කරලා මමත් මගේ බ්‍රෙක්ෆස්ට්, ලාන්ච් ඒ හැම දෙයක්ම අරගෙන යන හින්දා තමයි ටිකක් උදෙන් නැගිටින්නේ. ඉතින් මේ තියෙන්නේ මම අද ඔෆිස් ගෙනියන බෑග් එක. මේකේ මගේ වෝටර් බොටල් එක, ලන්ච් බොක්ස් එක, ඒත් එක්කම මට අවශ්‍ය කරන අනිත් දේවල් හැම දෙයක්ම මම දාගෙන තමයි යන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් මං සැනිටයිස් එක මට ගන්න පුළුවන් ලේසි තැනක තමයි දාගෙන යන්නේ බස් එකේ යන හින්දා. ඊට අමතරව මේ දවස්වල වහිනවනේ. ඒ හින්දා පොඩි කුඩයකුත් ඉක්මනට ගන්න පුළුවන් වෙන විදිහට බෑග් එකේ අනිත් පැත්තෙන් දාගෙන යනවා. තාම 7:00 විතර ඇති. ඉතින් මේ දවස්වල උදේට හරිම ලස්සනයි. සමහරක් දවස්වලට වහිනවා. වැස්ස දවස් වලට නම් මං එච්චරම කැමති නැහැ. එතකොට ඉතින් තෙමීගෙන තමයි ඔෆිස් එකට යන්න වෙන්නේ. ඒ නැතුව මේ වගේ තියෙන දවස් වලට නම් මං හරි මාසයි. මං සාමාන්‍යයෙන් ඔෆිස් එකට එද්දී උදේ 8:00 වගේ තමයි වෙලාව. මගේ ඔෆිස් ටයිම් එකේ වුණාට උදේ 9:00 ඉඳන් හවස 5 වෙනකම්. ඒක ඉතින් මම ටිකක් කලින් එනවා. මොකද මේ දවස්වල වහිනවා, අනිත් එක බස් තියෙනවද කියලා හරියටම ෂුවර් නැහැ. ඉතින් ඒක හින්දා කෝකටත් හොඳයි කලින් එන එක අපි පරක්කු වෙලා එනවට වැඩිය. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඉස්සරහට දිගටම බලා ගන්න පුළුවන් මගේ ඔෆිස් ටයිම් එක මම කොහොමද ස්පෙන්ඩ් කරන්නේ කියලා. මං ඔෆිස් එකට ආපු ගමන්ම මුලින්ම කරන්නේ මගේ ඩයරි එක බලලා ඒකේ මොන හරි ඊයේ මට කලින් දවසේ මට මොන හරි කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් ඒවා ටික බලලා මුලින්ම මේ දේවල් ටික තමයි ඉවර කරන්නේ. ඊට පස්සේ දවසේ අනිත් කරන්න තියෙන වැඩවල ලිස්ට් එකක් හදාගන්නවා. ඉතින් ඒ විදිහට තමයි දවසේ මුලින්ම වැඩ ටික වෙන්නේ.
මමගේ කලින් ජොබ් එකෙන් ඇත්තටම අයිුණේ මම ආයෙම ජොබ් එකක් කරන්නේ නැහැ කියලා. නමුත් ඉතින් ඊට පස්සේ කාලේ යනකොට මට ටිකක් ගෙදර ඉන්නත් ඇත්තටම කම්මැලි. ඉතින් ඊට පස්සේ මම තීරණය කළා මම ආයෙ ජොබ් එකක් කරනවා කියලා. ඉතින් ඒකෙ හින්දා තමයි මම දැන් සති දෙකක් විතර වෙනවා මගේ අලුත් ජොබ් එක ස්ටාර්ට් කරලා. ඉතින් ඔයාලා දන්නවා මට සති දෙකක් විතරම මගේ චැනල් එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් ඒ ඇත්තටම මං අලුතෙන් ජොබ් එක ස්ටාර්ට් කරපු නිසා. ඉතින් ජොබ් එකේ අලුත් වැඩයි, ගෙදර වැඩයි, ඒ හැම දෙයක් එක්කම මම ටිකක් බිසි වෙලා හිටියේ. ඉතින් ඒක හින්දා මට අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ටිකක් පරක් වුණා. ඉතින් ඔයාලා මේ බලනවා ඇති මගේ අලුත් ඔෆිස් එක මොකද්ද, මං කොහෙද වර්ක් කරන්නේ, මේ හැම දෙයක්ම. ඉතින් ඔයාලට මම පොරොන්දු වෙනවා මේ හැම දෙයකම විස්තර මම තව වීඩියෝ එකකින් ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩක් ඉක්මනට අරගෙන එනවා කියලා. මම කොහෙද වර්ක් කරන්නේ, මම වර්ක් කරන තැන මොනවද කරන්නේ, ඒ හැම විස්තරයක්ම මම ඔයාලට අනිවාර්යයෙන්ම ඉක්මනටම තව අලුත් වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් දැන් නම් වෙලාව 4:45 වගේ ඇති. ඉතින් ඒක නිසා මම මගේ බඩු ටික ලෑස්ති කරගෙන අමතක වෙලා තියෙනවා නම් මොන හරි ඒ දේවලුත් කරලා මේ දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ.